ආරක්ෂක ඇමතිතුමා මේ රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. දැන් එතුමාගේ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානීන්ට එළව එළව ගන්න. දැන් මේ අතුරුදහන් වෙච්ච කණ්ඩායමක් අතුරුදහන් කරපු ගලේක මේ වගේ කාරණා පිළිබඳව බොහොම එළව එළව ගන්නවා. කවුද මේ අතුරුදහන් වෙච්ච අය? මේ අතුරුදහන් මේ LTT සම්බන්ධකම් තිබ්බයි. ඔබතුමා ප්‍රකාශ කළා මණ්ඩලික ප්‍රධානීතුමාව එක කරන්න උත්සාහ කරනවා කියලා. දැන් ඉතින්දී එතුමාට එන්න චෝදනාව තමයි ශිෂ්‍යයන් 9 දෙනෙක්ව පැහැරගෙන ගොස් ඝාතන කරපු පුද්ගලයාට රෙකෝඩ් කරන දුන්න කියන චෝදනාව. දැන් ඔබතුමා කියනවා ඔවුන් LTT ට සම්බන්ධයි කියලා. ඔබතුමා වක්කින්ම කියන්නේ ඔය ශිෂ්‍යයන් LTT ට සම්බන්ධයි කියලා. මම දන්නේ නැහැ ඔය මේ ඔය ශිෂ්‍යෝද දෙක කවුද මේ ඔය කාම දෙනෙක් ඇත්තටම අතුරුදහන් වුණාද මොකුත් මම දන්නේ නැහැ. මම කියන්නේ මේ කාලේ වෙච්ච අත්අඩංගුට ගැනීම, පැහැර ගැනීම, වෙඩි තැබීම්, ඝාතනය කිරීම සියල්ලම LTT එකට සම්බන්ධයි. ඔබතුමා එතන හමුදා නිලධාරියෙක්ගේ පුතෙකුත් ඉන්නවා. ඒතර ඔබතුමා කොහොමද වක්කීම කියන්නේ දැන්? ඔබතුමා පූර්ව නිගමනයක ඉන්නවානේ අර ශිෂ්‍යෝ ටික ඔය ගැන කතා කරන්න කියලා. ඔබතුමා හැබැයි මම එහෙම නැහැ. මොකද එහෙම කිසිම තැනක කියවෙන්නේ නැහැ. මේ අර ශිෂ්‍යෝ ටිකේ අතුරුදහන් වීම සඳහා තමයි මේ මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගන්න කියලා කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ. ඔබතුමා ඒක තියෙනවා නේවි සම්පත් කියන පුද්ගලයාට රටින් බැහැර යාම සඳහා රැකවන්න දීපන සම්බන්ධ තමයි එතුමාගේ කට උතර ගන්න CID උත්සාහ කරන්නේ. මේ කාරණේ තමයි ඍජුවම එල්ලන චෝදනාව. ඔව් හැබැයි නේවි සම්පත් මේ අතුරුදහන් වීම අත්අඩංගුව ගැන පහර දීම මැරෙනුම් ගැන ගොඩක් එකටි චෝදනා කරනවානේ. ඒකේ ඔය ශිෂ්‍යයන්ගේ කාරණේ තියෙන්න පුළුවන්. නමුත් එතුමානේ එතුමාට එන්න වෙන්නේ ඒ චෝදනාව විතරයි. තනිට ඒකට ඒක මාණ්ඩලික ප්‍රධානියා කියන්නේ ත්‍රිවිධ හමුදාව බාරව ඉන්න කෙනා. හිටමු නාවික හමුදාපතිතුමා. ඒකෙන් පෙළිලකට උත්තරයක් ගන්න පුළුවන්.